of music. මම ආචාර්ය ප්‍රේමසිරි ගමගේ පිරිපුන් සංවිධානයේ උපසභාපති වරයා විදිහට මම කටයුතු කරනවා. දැන් විශේෂයෙන්ම අපි සමස්ත සැලසුම ගැන කතා කළා. ඒ සැලසුමේ වැදගත්ම කොටසක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කෙටියෙන් ව්‍යවසායකත්ව සංවර්ධන අංශය. දැන් විශේෂයෙන්ම ගත්තොත් අපි යෝජනා කරලා තියෙනවා ඉදිරියේදී අමාත්‍යංශ 18කට මේ අපි කතා කරන සමස්ත සැලසුම වෙන් කරලා ක්‍රියාත්මක කරන්න. ඒකදී එක අමාත්‍යංශයක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවසායකත්ව සංවර්ධනය සම්බන්ධව කර්මාන්ත වෙන්න පුළුවන් සමස්ත ව්‍යවසායකත්වයේ කතා කරන්න. දැන් අපේ රටේ ව්‍යවසායකත්ව ගැන කතා කළොත් ඔබ අපි කවුරුත් දන්න දෙයක් තමයි ව්‍යවසායකත්ව රටක් අපිට නැහැ. අපේ රට පටන් ගත්තේ යැපුම් ආර්ථිකයකින්. දැන් අපි බලාපොරොත්තු වෙනවා ව්‍යවසායක රටක් බවට පත් කරන්න. ව්‍යවසායක රටක් බවට පත් කරන්න නම් එක පැත්තකින් රටේ ශ්‍රම හමුදාවෙන් දල වශයෙන් 8%ක් ව්‍යවසායකයෝ ඉන්න වෙනවා. ශ්‍රම හමුදාව දැනට දල වශයෙන් ඉන්නවා 189ක් විතර. අනිත් පැත්තෙන් ජනගහණයෙන් අපේ රටේ ව්‍යවසායකයෝ ඉන්න වෙනවා 3%. එතකොට අපි ඉතා කුඩා ව්‍යවසායකයෝ කියලා කියන්නේ සේවකයෝ 2 ඉඳන් 9 වෙනකන් මේ ඉතා කුඩා ව්‍යවසායකයෝ අපේ රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් එකතු කරන්නේ නැහැ. 5%කට වඩා අඩු දායකත්වයක් තමයි එකතු කරන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි මේ වැඩපිළිවෙල හරහා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ ලංකාවේ ඉන්නේ 85,000යි ජනගහණය මිලියන 22කට ඉන්න වෙනවා 3%ක් ගණන් හදලා බැලුවොත් 660,000ක ව්‍යවසායකයෝ අපේ රටේ ඉන්න වෙනවා. නමුත් ඉන්නේ 85,000යි තව අපිට අඩුපාඩුවක් තියෙනවා ව්‍යවසායකයෝ 575,000ක්. ඒ නිසා මේ ව්‍යවසායක සංස්කෘතියක් ව්‍යවසායක ප්‍රජාවක් රට තුල හැදුවේ නැතිනම් අපි මොනවා කතා කළත් දේශපාලන වේදිකාවල දේශපාලකයෝ විවිධ දේවල් කතා කරනවා රට දියුණු කරන්න. නමුත් ව්‍යවසායක සංස්කෘතියක් රට තුල බිහිකලේ නැත්නම් අපේ ඒක පුද්ගල ආදායම අපි බලාපොරොත්තු වෙනවා 2040 වෙනකොට ඇමරිකානු ඩොලර් 12,000ක ඉලක්කයකට ගේන්න. නමුත් ඒක ගේන්න බැහැ රජයකට. ඒ රජයේ ප්‍රධානම මාවත තමයි ව්‍යවසායකත්ව රටක් රටේ ගොඩනගන එක. එහෙනම් මේ සමෘද්ධිවල දැනට ඉන්නවා සමෘද්ධි ප්‍රතිලාභීන් 117ක්, රාජ්‍ය සේවකයෝ ඉන්නවා 117ක්. ඒතර අපිට පේනවා ඒ වගේම ආබාධිත ජනගහනයත් අපේ 117ක් ඉන්නවා. එහෙනම් හිතලා බලන්න මෙන්න මේ වගේ යැපුම් මානසික මට්ටමක් රට තුල ගොඩනගනවා නම් දේශපාලකයෝ කවුරු හරි මේ ඉදිරි දේශපාලන වේදිකාවල කෑ ගහනවා නම් ආධාර දෙන්නම්, එහෙම නැත්නම් ණයක් දෙන්නම්, ඒ උගුල් වලට අපි යෝජනා කරනවා අපේ ජනතාවට අහුවෙන්න එපා. අපි මේ වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක කරන්නේ තිරසාර රටක්. 2040 වෙනකොට කාගෙන්වත් හිඟා කන්නේ නැති රටවැසියෝ පිරිසක් බිහි කරන වෘත්තීය කණ්ඩායමක් විදිහට අපි යෝජනා කරන්නේ. ඒ නිසා ඔබ රැකියාවක් නොකරන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අධ්‍යාපනය ලබන කෙනෙක් වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්, විශ්‍රාමිකයෙක් වෙන්න පුළුවන්, ගෘහණියක් වෙන්න පුළුවන්. මේ හැමතෙම අපි ව්‍යවසායකත්ව ලෝකයක් නිර්මාණය කරනවා. අනිත් පැත්තෙන් එයාගේ වෘත්තීය අධ්‍යාපනය හරහා වෘත්තිකව බිහිප කරන වැඩපිළිවෙලකුත් මේ හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේ වැඩපිළිවෙලට ඔබ අනුගත වෙන්න අපි දේශපාලන අධිකාරියට යෝජනා කරනවා. මෙම වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න අපි දේශපාලකයෝ නෙමෙයි, අපි වෘත්තිකයෝ රටේ. ඒ නිසා දේශපාලකයෝ විදිහට මේ වැඩසටහන් ඔබ නරඹන්න, අපිට ඕන වෙලාවක කතා කරන්න, අපි කැමති ඕනම දේශපාලන පක්ෂයකට අපේ සැලැස්ම ඉදිරිපත් කරන්න. ඒ හැබැයි ඒ සැලැස්මේ කෑලි කෑලි අලගෙන ප්‍රතිපත්ති ප්‍රකාශන හදලා ඒවා කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අඬු කඩලා කෑලි කෑලි මහජනතාවට ඉදිරිපත් කිරීමක්. අපි බලාපොරොත්තු වෙනවා මේ දේශපාලන අධිකාරීන් ඔක්කොම ටික එක තැනකට ගෙනහල්ලා මේ අපේ අපි සැලසුම් කරලා තියෙනවා මේ මාර්තු 30 වෙනිදා. ඒ නිසා අපි යෝජනා කරනවා ඔබ දේශපාලකයෙක් නම් මේ වැඩසටහන නරඹනවා නම් ඔබට අපි ආරාධනා කරනවා අපේ පිරිපුන් කියලා සංවිධානයට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගහලා බැලුවාම ඔබට නම්බර් සොයා ගන්න පුළුවන්. ඒ නිසා අපිට කතා කරන්න අපි ඔබ ගාවට ඇවිල්ලා මේ සැලැස්ම අපි ඉදිරිපත් කරන්නම්. ඔබේ යෝජනාත් ඉදිරිපත් කරන ඔබේ විතරක් නෙමෙයි රටේ වෘත්තිකයන්ගෙත් අපි මේ යෝජනා අරගන්නවා. මේ මාස 26 වෙනිදා 4 ඉඳන් 6 වෙනකන් අපේ වැඩසටහන YMBA බොරැල්ලේ ක්‍රියාත්මක වෙනවා. අපි වෘත්තිකයන්ට ඉදිරිපත් කරනවා මේ වැඩසටහන නරඹන කවුරු හරි ඉන්නවා නම් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්, යමෙක් ඔබට පුළුවන් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා අපිට යෝජනා ඉදිරිපත් කරන. අපි ඒවා බොහොමත්ම ධනාත්මකව අරගන්නවා. එහෙනම් කෙටියෙන් ඔන්න ඔය ටික තමයි අපිට රටට කියන්න තියෙන්නේ. ඉදිරියේදී දේශපාලකයන්ගේ රැවටිලි බස් වලට රැවටෙන්න එපා. පුළුවන් තරම් විශ්වාසය තබන්න වෘත්තියකින් විසින් ගොඩනගලා තියෙන මෙම සැලැස්මට උපාය මාර්ගික සැලැස්මට මේ අපි බලාපොරොත්තු වුණා කෙසේ හෝ රට තුල ස්ථාපිත කරන්න. හරිනේ
මම රොෂාන් කරවනැල්ල සිවිල් සංවිධාන සම්බන්ධකන මැදිස්ත්‍රානයේ සම කැඳුම් කරු වශයෙන් කටයුතු කරනවා මේ වෙනකොට අපේ රටේ පාර්ලිමේන්තු සම්බන්ධයෙන් බරපතල විශ්වාස බිඳ වැටීමක් තියෙනවා ඒකත් එක්කම මේ රටේ වැඩපිළිවෙලක් නැතිකම නිසා මේ රටේ මිනිස්සු අන්ත ආශ්‍රණ වෙලා ඉන්න වෙලාවක ඉන්නේ ඒ නිසා මේ රටේ අලුත් වෙනසක් කරන්න ඕනේ කියලා අරගලයට සම්බන්ධ වෙච්චි මේ රටේ සමස්ත ජනතාව වගේම බහුතර ජනතාව වගේම මේ රටේ අද ලොකු කුඩා බාල මහලු හැම කෙනෙක්ම යම් ක්‍රමවේදයේ වෙනසක් විය යුතුයි කියලා විශ්වාස කරනවා ඒක ගැන කතා කරනවා ඒ වගේ තත්ත්වයක් යටතේ සැලසුමක් නැතුව අරමුණක් නැතුව ක්‍රමයක් නැතුව වැඩපිළිවෙලක් නැතුව ඔහේ දුවන දේශපාලන පක්ෂවලට හොඳ වටිනා පාඩමක් පිරිපුන් දේශයක් සංවිධානය අද කියලා දෙනවා. ඒ තමයි මේ රට විනාශ කිරීම වෙනුවෙන් දශක 8කට ආසන්න කාලයක් මේ රටේ නිදහස ලබා ගත කර කාලය තුල සිද්ධ වෙච්ච කඩාවැටීම වැළැක්වීම වෙනුවෙන් උපාය මාර්ගික සැලැස්මක් මේ රටේ සමස්ත ජනතාව හමුවේ තබනවා. මෙන්න මේක ඉතා වැදගත් වෙනවා. ඇයි අපට වැදගත් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරියේදී තවත් බොහෝ කරුණු කාරණා මේ රට හමුවේ තබන්නට ඔවුන් සූදානම්ින් ඉන්නවා. එතනදී අපට ලොකු වගකීමක් තියෙනවා. ඒ වගකීම තමයි මේ වෙනකොට රටේ සිවිල් සංවිධාන ලොකු කාර්යභාරයක් කරමින් ඉන්නවා. නාස්තිය දූෂණය වංචාව නැතිකරන්න මේ රට ජනතාව ජීවත් වෙන මේ අසීරු තත්ත්වයෙන් ගලව ගන්න මේ රට වෙනස් කරන්න ඕන කියලා. ඒ කටයුත්තේදී සිවිල් සංවිධාන සම්බන්ධ කරන මැදිස්ථානයේ ක්‍රියාකාරීකමක් හැටියට මම සූදානම් වෙලා ඉන්නවා. අපි හැමෝම එකට එකතු කරගෙන මේ රට වෙනස් කිරීමේ ගමන ආරම්භ කරන්න. එතනදී අපි පහදවල කියන්න ඕන එක දෙයක්. මේ රටේ 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවගෙන් අපට තවමත් බැරි වුණා රටට ආදරය කරන 113ක් හොයාගන්න. 113ක් හොයාගත්තා නම් පළවෙනි කාරණේ සාර්ථකයි. මේක ස්ථිරව මේ රට වෙනස් කරන්න ඕන නම් මේ රට ගොඩ ගන්න ඕනේ නම් 150යි ඕන වෙන්නේ. 2 කෝටි 20 ලක්ෂයකින් 150ක් හොයාගන්න බැරුව කර්මයක් ගෙවන රටකට තමයි මේ අද මේ වැඩපිළිවෙල හඳුන්වා දෙන්න උත්සාහ දරන්නේ. මේ වැඩපිළිවෙලත් එක්ක මේ රටේ පාර්ලිමේන්තුවට හරි මිනිස්සු ටිකක් යවා ගන්න පුළුවන් වුණොත් ඒ වැඩපිළිවෙල වෙනුවෙන් කැපවෙන මිනිස්සු අපිට යවා ගන්න පුළුවන් වුණොත් අපිට අනිවාර්යයෙන්ම ඉදිරි අවුරුදු 2 3 4 ඇතුළත කර්මෙන් ගැලවිලා ලස්සන සුන්දර රටක ජීවත් වෙන්න හැකියාවක් ලැබෙවි. අන්න ඒ සඳහා යන ගමනේදී අපි පැහැදිලුව කියනවා සිවිල් සංවිධාන හැටියට මේ රටේ පක්ෂ 86ක් තියෙනවා. මේ පක්ෂ 86ම හැමදාම කලේ මේ රටේ ජනතාව මුලා කරන එක, ජනතාව රවට්ටන එක, ජනතාව නොමග යවන එක. එහෙම නැත්නම් එයාලගේ වාසිය වෙනුවෙන් යම් යම් කට්ටිර කඩේ යමින් ජනතාවට ඇත්ත වසන් කරන එක. මේක වළක්වන්නට සිවිල් සංවිධානවල ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරයට කිරීමේ ගමනේදී උපාය මාර්ගික සැලැස්මක දැඩි අවශ්‍යතාවයක් තිබ්බා. ඒ වගේම ඒකේ උවමනාවක් තිබුණා. ඒ අවශ්‍යතාවය උවමනාව ඉටු කිරීම වෙනුවෙන් පිරිපුන් දේශයක් සංවිධානය කරපු මේ වැඩේට ගොඩක් සතුටු වෙනා වගේම සහයෝගය ලබා දීම වෙනුවෙන් අපි අත්වල බඳ ගන්නවා කියන කාරණාව කියන්න කැමතියි. ඒ වගේම මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා තව දුරටත් පුද්ගලයන් දිහා බලාගෙන මේ පුද්ගලයා මේක හදයි අනේ මං විශ්වාස කරන්න මම කියන එක කරනවා මම පොරොන්දු වෙනවා කියන කාරණා පැත්තකින් තියලා නිශ්චිත වැඩපිළිවෙලක් සහ ඒ වැඩපිළිවෙල වෙනුවෙන් වගවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න දේශපාලනේ ඉහළට යවන්න වහාම අත්වල බඳ ගන්න කියන කාරණාවත් සිවිල් සංවිධාන සම්බන්ධ කරන මැදිස්ථානයේ සමකඳුම් කරුවේ හැටියට මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි මම සංජේ වීරසිංහ පිරිපුන් තරුණ සංවිධානයේ නායක ඇත්තටම අපේ රටේ තරුණයින්ට බරපතල ගැටලු රාශියක් තිබෙනවා මේ ගැටලු වලට මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් සිවිල් සංවිධානයක් හෝ වෙනත් කිසියම් කණ්ඩායමක් මේ තරුණයන්ගේ ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කරලා නැහැ. මේ තරුණයන්ගේ ගැටලුව ගත්තට පස්සේ ප්‍රධාන ගැටලුව තමයි අපේ රටේ තරුණයින්ට ව්‍යාපාරයක් කරන්න පුළුවන් සාධනීය පරිසරයක් ගොඩනැගිලා නැහැ. මේට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ තියෙන ප්‍රධානම ගැටලුව සාක්ෂරතා සංකල්පයේ. සාක්ෂරතා සංකල්පයේ ගත්තට පස්සේ මූල්‍ය සාක්ෂරතාවය, විද්‍යාත්මක සාක්ෂරතාවය, භාෂාමය සාක්ෂරතාවය, ජාලගත වීමේ සාක්ෂරතාවය සහ දේශපාලන සාක්ෂරතාවය කියන සංකල්පවල තමයි තරුණයන්ට ප්‍රධාන ගැටලුව තියෙන්නේ. අපේ රටේ තරුණයන්ට මෙම සාක්ෂරතා සංකල්පයේ ගැටලු වලට විසඳුම් තියෙන්නේ පිරිපුන් දේශයක් උපාය මාර්ගික වැඩපිළිවෙල තුළ පැහැදිලිවම විසඳුම් දක්නට ලැබෙනවා. ඉතින් මම අපේ රටේ සියලුම තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ අරගලයක් දියත් කරලා ඒ වගේම සිස්ටම් චේන්ජ් එකක් එහෙම නැත්නම් ක්‍රමයේ වෙනසක් ගිල්ලා සිටියා. එම නිසා මම අපේ රටේ සියලුම තරුණ ප්‍රජාවට ආරාධනා කරනවා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ දැවැන්තම මානව පරිවර්තනයට එකතු වෙන්න. ඒ වගේම අපේ රටේ ආර්ථික දේශපාලන සහ අපේ රටේ ආර්ථික දේශපාලන අපේ රටේ
आर्थिक देशपालन हा सामाजीय කියන මූලික හරපද්ධතීන් එකම ඉලක්කයක් අනුව එකම කාල පරාසයක ධනාත්මක පරිවර්තනයට ලක් කරමින් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දැවැන්තම මානව පරිවර්තනය සඳහා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා අපේ රටේ සියලුම තරුණ ප්‍රජාවට බොහොම ස්තුතියි।